මේ නව රජයේ බලාපොරොත්තු අධිකරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ අතුරු නව රජයේ බලාපොරොත්තු තමයි ඒ ජනතා අපේක්ෂාවල් මුන්තර දීලා මේ ආර්ථික අර්බුදයෙන් මේ රට මුදවා ගැනීම. ආණ්ඩු ක්‍රම වැස්ස ප්‍රතිසංස්කරණ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දූෂණ විරෝධී නීති රාමුව අපි සකස් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඉතා ඉක්මනට මේ නීති සම්මත කරගෙන අලුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන්ට ඉඩ සලසලා විශේෂයෙන්ම තරුණ පාර්ශවයට සහ කාන්තා පාර්ශවයන්ට ඉඩ සලසන ක්‍රමවේදයක් සකස් කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෑම අතින්ම එතුමට අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා සුදුසුකම් තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ සහයෝගය ලබාගෙන අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු මේ අභියෝගාත්මක අවස්ථාවේ එතුමට ඉටු කරන්න පුළුවන් වෙයි කියලා මම එතුමට සුබ ප්‍රාර්ථනා රටක මූලික නීතිය වන ව්‍යවස්ථාවට ගරු නොකර හිටියොත් එක සැරයක් ව්‍යවස්ථාව කොහේදී හරි කැඩුනොත් ඒ රට විනාශ වෙලා තියෙන ඉතිහාසෙත් ඒ විදිහටමයි අපි දකලා තියෙනවා රටවල් ගණනාවක් අපිට නම් කරන්න පුළුවන් ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය දූෂණය නොකර බොහොම පැහැදිලිව එය රටේ මූලික නීතියට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තු හා ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග රැකගෙන වැටිලා තියෙන රට නැවත ගොඩනගන්න පුළුවන් ජාතික ඒකඟතාවයක් ඇති කර ගැනීම සඳහා එතුමන්ලා දෙපොළ කටයුතු කරයි. හිතන්නේ මේ රටේ ලොකු අත්දැකීමක් තියෙන ඒ වගේම හොඳ ඉතිහාසයක් තියෙන අගමැතිවරයෙක් පත් කරගන්න ලැබුණා. මේ රනිල් වික්‍රමසිංහ ඒ වගේම දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් හොඳ සසංගයෝගයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ පාලන තන්ත්‍රය තුළ ජනතාවට සේවයක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. මම හිතනවා මේ වෙලාවේ පාට පක්ෂ ભેද බලන්නේ නැතුව අපි ඔක්කොම එකහු වෙලා පාර්ලිමේන්තුවේ මේ පාලනයට සහය දීමේ කටයුතු කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් වෙන්නේ හැමදාම අපි විරුද්ධ වෙනවා, විපක්ෂයට යනවා, ස්වාධීන වෙනවා. පාලනය විෂමතාවයක් ඇති වෙලා අපිට මේ අපි ඉන්න තත්ත්වෙ මේ රට ගොඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ තිය දුෂ්කරතාවෙන් ගොඩ යන්න අපි සියලුම පක්ෂවලින් සහ සියලුම සමාජිකයන් ඉල්ලන්නේ පාර්ලිමේන්තු තුලත්, සියලුම දේශපාලන නායකයන් ඉල්ලන්නේ අපි එකහු වෙලා මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න අපි ඔක්කොම එකහු වෙමු. මේක හොඳ අවස්ථාවක්. අපි දකින්නේ රට ආර්ථික වශයෙන්ුත් දේශපාලන වශයෙන්ුත් විශාල අභියෝගයන්ට මුහුණ දෙන මොහොතක්. අපේ රටේ සොයිරිත්‍ය සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුළුවන් මොහොතක්. එවැනි මොහොතක දිනේෂ් ගුණවර්ධන මහතා වැනි රටට ආදරය කරන දේශප්‍රේමියෙක් අගමැති තන්ත්‍රයට පත්වීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. අපි හිතනවා මේ වෙලාවේ සියලුම දේශපාලන බලවේගවල යුතුකම මේ රට විදේශීය මැදිහත් වීමකට ඉඩ නොතබා මේ වියවුලින් ගලවා ගැනීම සඳහා සම්මුතියක්, ජාතික සම්මුතියක් ගොඩනගාගෙන කටයුතු කිරීම කියලා.